එක්සත් ජාතිපක්ෂයේ හක්මන සංවිධායකවරයා විදියට මේ තත්ත්වය ඔබ කොහොමද දකින්නේ? ඔබතුමා කියන්නේ මේ පසුගිය ජනාධිපතිවරණත් එක්ක මැතිවරණ ප්‍රතිපලය පිළිබඳවද? නෑ, දැනට ඔබේ ස්ථාවරය මොකද්ද? මගේ ස්ථාවරය එක්සත් ජාතික පක්ෂයේ නව නායකයෙක් යටතේ පක්ෂය ප්‍රතිසංවිධානය කළා. එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන්ම ඉන්න නායකෙක්, පක්ෂය රැකගන්න නායකෙක් එක ගමනක් යන තමයි අදහස් කරන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ සජිත් ප්‍රේමදාස? පැහැදිලිවම සජිත් ප්‍රේමදාස. ඇයි සජිත් ප්‍රේමදාසත් එක්ක යන්න හදන්නේ? සජිත් ප්‍රේමදාසත් එක්ක යන්න හදන්නේ, සජිත් ප්‍රේමදාස තමයි රටේම ජනතාව ආදරේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හදවත් තුළ ජීවත් වෙන නිසා සජිත් ප්‍රේමදාස මෙතුමා නිසා. විශේෂයෙන් පරිණත නායකයෙක් ගැන විශ්වාස කරන්නේ නැත්නම් කොහොමද මේ රටේ ජනතාව? පරිණත නායකයා රනිල් වික්‍රමසිංහ මෙතුමා මේ හොඳ බුද්ධිමත් උගත් නායකයෙක්. හැබැයි මේ වෙලාවේ රටේ අපේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හදවත් තුළ ජීවත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මෙතුමා. එතකොට ඉදිරියේදී දැන් විපක්ෂ නායක තනතුරු නොලැබුණොත් ඔබ සංවිධායකවරයා විදියට මොකක්ද ගන්න දේශපාලනික තීන්දුව? සංවිධායකවරයා විදියට ගන්නේ ජනතාව ගන්න ජනතාව ගන්න තීන්දුවත් එක තමයි, ජනතාව ඉල්ලන්නේ නායකයත් එක තමයි කටයුතු කරන්නේ. ජනතාව ඉල්ලන්නේ සජිත් නම් ඇත්ත ඒක තමයි මෙතුමා ඉල්ලන්නේ පැහැදිලිවම. ඔව්. එතකොට කොහොමද බිම් මට්ටමේ සහ එතකොට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වෙච්ච දේ නේද එක්සත් ජාතික පක්ෂයට වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමා කියන්නේ පොදුජන පෙරමුණ ආවනේ, දැන් මේ ජනාධිපතිවරයා පත් වුණානේ පොදුජන. නෑ, මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් එන්නේ පක්ෂේ කඩන එක කියද? පක්ෂේ කඩන්නේ නෑ, පක්ෂේ 99%කට වඩා 99.99%ක්ම ඉන්නේ සජිත් ප්‍රේමදාසත් එක්ක. ඒ කියන්නේ පක්ෂේ කැඩෙන්නේ නෑ? පක්ෂේ කැඩෙන්නේ නෑ, පක්ෂිකයෝ සීල් දෙනාම එතෙන්ට රොක් වෙනවා. ඒක මත විපක්ෂ නායකම රනිල් වික්‍රමසිංහ මහත්තයට ලැබුණා මොකද කියන්නේ? විපක්ෂ නායකකම රනිල් වික්‍රමසිංහ මහත්තයට ලැබුණා, පක්ෂිකයෝ දුරස්සලා යයි පක්ෂයත් එක්ක. එහෙමනොත් ඔයාලා ගන්න මොකද්ද ක්‍රියා? මම ගන්නේ සජිත් ප්‍රේමදාස මෙතුමත් එක්ක අපි ගන්න යන විකල්පයකට යනවා. විකල්පයක් කියන්නේ වෙනම දේශපාලන ව්‍යාපාරයක් හදනවද? දේශ සජිත් ප්‍රේමදාස මෙතුමා ගන්න තීන්දුව මොකද්ද? එතුමත් එක්ක අපි කටයුතු කරනවා. එතකොට බහුතරයක් සංවිධායකවරුන් කොයි තැනකද ඉන්නේ? බහුතරයක් සංවිධායකවරු ඉන්නේ ජනතාවේ ජනතා මතයත් එක්කනේ. එක්සත් ජාතික ගමේ එක්සත් ජාතික පාක්ෂික රටේ එක්සත් ජාතික පාක්ෂික කියලා තැන තමයි බහුතර සංවිධායකවරු ඉන්නේ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ සලස්වත් තියද කොහොමද ඉල්ලන එක ගැන මොකක් තියෙන්නේ? පාර්ලිමේන්තු මැතිවරණයට අනිවාර්යයෙන්ම අපි ජනාධිපතිවරණයේදී අපි අපේ උපරිම ශක්තිය යෙදුවා. හැබැයි සාමාන්‍යයෙන් ආසන සංවිධායකවරු වගකීම් ඉෂ්ට කරපු නැති අයත් ඉන්න ඕන තරම් පැහැදිලිවම. ඒකත් එක තමයි මේ පරාජයට ප්‍රධානම හේතුව මේ පක්ෂය ඇතුළෙම තමයි මේ සිද්ධියේ ඉන්නේ ප්‍රධාන චරිතය ඉන්නේ. ඒ කියන්නේ ඇතුළෙම කියලා මේ පක්ෂය ඇතුළේ කුමන්ත්‍රණයක් තිබ්බා? කුමන්ත්‍රණයක් කියන්නේ ඒක සූක්ෂම ලෙස කරපු කුමන්ත්‍රණයක්. ඒක අපි දකින්නේ මොකද්ද ඒ සූක්ෂම කුමන්ත්‍රණේ? එතකොට තැවල් ඡන්ද දවසට කලින් දවසේ කියනවා ගමෙත්තුමා රනිල් වික්‍රමසිංහ මෙත්තුමා කියලා. එතකොට අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හිටපු ඇමතිවරු කියනවා අගමැතිතුමා ගැන ප්‍රකාශ කරන එක තමයි ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණේ. අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මෙත්තුමා වුණත් ප්‍රශ්නයක් නැහැ, ඒක ඡන්දේ කාලේ භාවිතා කර එක තමයි වැරද්ද මම. ඒ කියන්නේ රනිල් නිසා පරදුනායි කියලාද කියන්නේ? රනිල් නිසා පරදුනා නෙමෙයි, ඒ කියන්නේ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරී ඉහළ නායකත්වයේ බොහෝ දෙනා කකුලින් අදින ස්වරූපයක් අපි දැක්කා. ඇයි මේ ඉහළ නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ නායකයාට නායකයා කියන්නේ අපි කියන්නේ ජනාධිපතිවරණයේ සජිත් අමාත්‍යවර පරාජය කරන්නට හේතුනේ ඇයි? මොකක්ද තියෙන අභ්‍යන්තර ප්‍රශ්නේ? සජිත් ප්‍රේමදාස මෙතුමා කියන්නේ පිරිසිදු දේශපාලන නායකෙක් ලේෂනය හොරුන්ට ගනුදෙනු කරන්න. ඒකයි. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ හොරු ඉන්නවා. හොරු ඉන්නවා, පෑදිලෝ ඉන්නවා. පෑදිලෝම ඉන්නවා, ඒක දෙකක් නෑ. ඒක තමයි ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂ පරිහරණයට හේතුව ඒක. ඒ කියන්නේ මේ හොරු නැවත අලුත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මේ භූමිකාව එක්ක ගන්නවද? නෑ, ඒක සජිත් ප්‍රේමදාස මහත්තයා ඡන්ද කාලෙදී වැඩ කරන්න ඕන කෙනෙක් ගනීවි. හැබැයි අමාත්‍යංශ දෙද්දී රට පාලනය කරද්දී දූෂිතයෝ ඈත් කළා තමයි කටයුතු කරන්නේ. දූෂිතයන්ගේ වැඩ අරගෙන කැමති අය ඕන කෙනෙකුට දේශපාලනය කරන්න පුළුවන්, ඡන්ද කරන්න පුළුවන්, ඡන්ද කරද්දී කටයුතු කරන්න පුළුවන්. හැබැයි දූෂිතව ලං කරගන්න එකක්, දූෂිතොත් එක්ක රටපාලනය කරන එකක්. දූෂිතයත් එක්ක තියෙන ගනුදෙනුව මොකද සජිත් ප්‍රේමදාස? එහෙම ගනුදෙනුවක් නැහැ. දැන් මේ මැතිරුණිදි උත්සාහ ගත්තේ සජිත් දිනුව සජිත් සරණං ගච්ඡාමි කියලා යන්න. සජිත් පැරදුනොත් අනිත් පැත්තට හේතු වෙන මේක තමයි තිබුණේ. දූෂිතව ලං වෙලා තියෙන්නේ සජිත් ආදරයට නෙමෙයි. මේ මැතිවරණේ සජිත් පරාද නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනු. හැබැයි ජනතාව පරාදයි. ජනතාව රටේම විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකෝ. එක්සත් ජාතික පාක්ෂිකෝ අසරණ කළා දැම්මා. එක්සත් ජාතික පාක්ෂිකෝ නිදාය පලිගත්තේ. කවුද පලිගත්තේ? එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකත්වයේ ඉඳලම මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාජය කරන්න සූක්ෂම යටින් සම්බන්ධිත සියලු දෙනාම එක්සත් ජාතික පාක්ෂිකෝ ගමේ එක්සත් ජාතික පාක්ෂිකයා පරාජය කරා.
ඇයි පාක්ෂිකෝ පරාජය කරන්න තරම් ඉහල නායකත්තේ පටු දේශපාල ආකල්ප තිබුණි පටු සජිත් පරාජය කිරීම තමයි එතුමගේ බලාපොරොත්තු. සජිත් පරාජය කිරීම ලබන තෘප්තිය මොකද්ද? සජිත් පරාජය කිරීම පස්සේ ඒගොල්ලොන්ට ඒගොල්ලෝගේ මේ බලලෝභීතේ ඒගොල්ලොන්ගේ අර පරණ කෙරුවල් කරගෙන යන්න බෑ. සජිත් ජනාධිපති වුණා නම් සජිත් ජනාධිපති අපේක්ෂකම නොදිත් බෑ. මොකද සජිත් ප්‍රේමදාස මෙතුමා මේ රටේ බහුතර ජනතාවගේ ඉල්ලීම, බහුතර ආසන සංවිධායකවරුන්ගේ ඉල්ලීම, රටේ බොහෝ දෙනාගේ ඉල්ලීම උනම් පස්සේ සජිත් ජනාධිපති අපේක්ෂකම දෙනවා. දීලා සූක්ෂම ලෙස පරාජය කරනවා. ඇයි ඔබතුමාලා මේ හොර නඩයක් හිටපු ආණ්ඩුවක් එක්ක මේ තරම් ගනුදෙනු කරේමකෝ? හොරකම් කරද්දිත් නිහඬ වෙලා හිටියමකෝ සංවිධායකවරු විදියට? අපි නිහඬ හිටියේ නෑ. අපි හැමදාම ජීවේ හොරුත් එක්ක මේ ගමන යන්න බෑ. අපි අදත් ඒ විස්තාවරෙන්න එදත් ඉන්නවා. ඒක නිසා අපිට බොහෝ කැපිලි කැටිලි ආවා. ඒ අභියෝග සමුයි අපි හිටියා, කොන්ද කෙලින් තියන් හිටියා. අදත් එහෙමයි. ඒට සංවිධායකම නැති වුණත් අපි හරි තැන ඉන්නවා. විශේෂයෙන්ම දැනට විශේෂයෙන්ම සිංහල ජනතාවට යම් එක්සත් ජාතික පක්ෂයේ තැනක් නැද්ද? නැති වෙනවා. සිංහල ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ තරම් තැනක් වෙන මොන පක්ෂයකවත් නැහැ. හැබැයි ජනමතයක් හැදුවා, ජනමතයක් හදලා තියෙනවා, ජාතිය පාවා දෙනවා, රට පාවා දෙනවා කියලා මතයක් හදලා තියෙනවා. ඒක කාවත් දෙලා තියෙන්නේ මේ ලංකාවේ මිනිස්සු තාමත් ඉන්නේ. මට දැනෙනවා වෙලාවකට ලංකාවේ මිනිස්සු ඉන්නේ කොතනද කියලා. කොතනද කියලා කියන්නේ? දැන් අපි රට විකුණලා කියනවා. අවුරුදු 4 මාරක අපි විකුණපු එක අක්කරයක් විකුණපු නැහැනේ, විකුණලා නැහැනේ. හැබැයි ඊට කලින් විකුණලා තියෙනවා. රට නැති වෙනවලු. රට නැති වෙන්නේ කොහේද? රට නැති වෙලා නැහැ අපේ ආණ්ඩුවේ කාලේ. දැන් මේ ප්‍රෝඩාව සමාජගත කරනකන් ඇයි බලාගෙන හිටියේ? නෑ, ඒකට එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය භාවිතය, මාධ්‍ය හතුරෙක්, පොදු හතුරෙක් කරගත්ත සමස්ත මාධ්‍ය හතුරෙක් කරගත්තා. මාධ්‍ය හතුරෙක් කරගත්තාන් පස්සේ ජනතාව අතර මතයක් ගෙනියන්න බැරි වුණා. විශේෂයෙන්ම ඒ එහෙමනම් විකල්ප ජනමාධ්‍ය හෝ පාවිච්චි කරමින් ඔවුන්ගේ මතය විකල්ප ජනමාධ්‍ය වත්තේ දළු කඩන මිනිස්සුය භාවිතා කරන්නේ නැහැ. කුඹුර කොටන මිනිස්සුය විකල්ප ජනමාධ්‍යම් භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍ය මිනිහා, අතිබහුතරයක සාමාන්‍ය මිනිස්සු ඉන්නේ ලංකාවේ. මේ මිනිස්සු භාවිතා කරන මාධ්‍ය තමයි රූපවාහිනී. රූපවාහිනී සමස්ත රූපවාහිනීම තරහ කරගත්තාම ඒක බලපෑවා මේ මෙතිරුණවලදී. ජනමතයක් ගෙනියන්න බැරි වුණා මිනිස්සු අතර. ඉදිරි අභියෝගය විශේෂයෙන්ම ඉදිරි ජනාධිපතිවරණය හෝ සහ ඉදිරි මැතිවරණ ක්‍රියාවලියේදී ගන්න අලුත්ම වැඩපිළිවෙල මොකක්ද? ඉදිරි මැතිවරණ ක්‍රියාවලියේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හෝ විපක්ෂ නායකවරයා වෙනකොටම මුළු රට පුරාම නැවත පුදුමාකාර පිබිදීමක් ඇදෙන මිනිස්සු අවදිලා මිනිස්සු වැඩට බහිනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නිසා තමයි මේ ඔච්චර චන්ද්‍ර ප්‍රමාණයක් ගත්තේ. අපිට ඔච්චර නැත්නම් ඔච්චර චන්ද්‍ර ප්‍රමාණයක් ගන්න හැකියාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දැම්මනම් නායකත ඡන්ද කීයක් විතර ගනීද? මම හිතන්නේ 130-140 අතර ප්‍රමාණයක් තමයි. 30-40යි. නමුත් සිංහල ජනතාව ඇයි දිනාගන්න පක්ෂයක් විදියට බැරුණේ කියන එක තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. සිංහල ජනතාව දිනාගන්න බැරුණේ ඒක අපේ ඉහළ නායකත් ඉඳලා පහළ නායක පහළට එනකම්ම ලොකු අඩුපාඩුවක්. ජනතාව අතරට මතයක් ගෙනියන්න තරම් උන්ට හැකියාවක් තිබුණේ නැහැ. හැකියාවක් තියෙන ප්‍රමවේද භාවිතා කරෙත් නැහැ. ඊට පස්සේ අපේ පක්ෂයේ ප්‍රධානම දේ තමයි මැතිවරණයට ජනාධිපති අපේක්ෂකයාට මාසයක් වගේ කාලයක් තමයි තියෙන්නේ ජනාධිපති අපේක්ෂක විදියට මැතිවරණ සරණ මෙහෙමන. ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම බිම්මට අපි දැක්කන ලොකු සංවිධාන ජාලයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා දක්වපු බිම්මට්ටමේ තිබිච්ච සංවිධාන ජාලය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නව ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂකයා තුල දැක්කේ නැහැ. ඇයි මේ තරම් දුර්වල වුණේ? නැ මේකට හේතුව ප්‍රධානම හේතුව තමයි ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ නාම යෝජනා දෙන්නට දින කීපයකට කලින්. එතකොට අපි ජනාධිපති අපේක්ෂකයෙක් නැතුව, කවුද අපේක්ෂකයා කියන නැතුව ගමේ ගෙයින්ගට යන්න හැකියාවක් අපිට තිබුණේ නැහැ. අත්පත්‍රිකාව බෙදන්න හැකියාවක් තිබුණේ නැහැ. ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක තමයි අපිට නොමිනේෂන් දිනය දක්වාම අපිට තිබි අපේ හිතේ තිබිච්ච ලොකුම අභියෝගය වෙලා තිබුණේ. ඉතින් අන්තිම මොහොතේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වන් පස්සේ අපිට ගෙයින්ගට යෑමේ වෙලාවල් මදි නෑ. හැබැයි ගොඩාක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ආදරය කරන සංවිධායකවරු, සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉන්න සංවිධායකවරු තමගේ කාර්යභාරය කරා. එහෙම නැති අය මේ කකුලෙන් ඇද්ද? ඒකයි අලුත් දේශපාලන ව්‍යාපාරය සඳහා පැරණි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු මන්ත්‍රීවරු සම්බන්ධ කරගන්නවද? අය මෙහෙමයි. ඉතින් ඒ පැරණි කියලා නෑ. හොඳ දේශපාලන, ඒ කියන්නේ පිරිසුදු දේශපාලඥයන පැරණිද අලුත්ද කියන කාරණාව වැඩ නෑ. පැරණි අය කියලා අතරින්නේ නෑ. අතරින් ඕනේ නෑ එහෙම මං කියන්නේ. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ මීට පෙර විශේෂයෙන් ඉතිහාසය ගත්තාම යම් වැදගත් විදිහේ දේශපාලඥයෝ හම්බ කරගෙන දේශපාලඥයෝ බොහෝ දුරට අඩු වෙලා, නමුත් අද වෙන විට එක්සත් ජාතික පක්ෂය තුළ ව්‍යාපාරික පැලැන්තියක් තමයි ඉන්නේ.
ඇයි මේ තරං දූෂණයට පත්වෙලා තියෙන්නේ විශේෂ මෙක්ස ජාතිපක්ෂ ඇතුළු ධනවාදී දේශපාලන ව්‍යාපාර? මේක වෙල්ල කාලන්තර තිස්සේන කැන මේ වසර විශ්ක විසිපහ ඉතිහාසයක් පුරාවට හැදිච්ච දෙයක් මේ එක්ස ජාති පක්ෂයනෙ මේ එල්ල ශ්‍රී ලංකානී දහස් පක්ෂය ඔය හැදිච්ච පොදු ජන පෙරමුණේ ඔය කොගේම ඕක තමයි තියෙන්නේ. අලුත් රටා අලුත් රටා අපි වුණත් මළගෙදරකට යන්නත් ඕනේ හොඳ වාහනයකින්. මළගෙදරකට මෝටර් සයිකලකින් ගිහින් බැස්සොත් පලාසභා මන්ත්‍රීවරේ සංවිධායකවරේ එළිය ප්ලාස්ටික් පුටුවක් තියන්නේ යන වාහනේත් බලන. ඒක නිසා මිනිස්සු රටේ මිනිස්සු ඉල්ලන්නේ ඇමතිවරයා මන්ත්‍රීවරයා හොඳ සල්ලිකාරයෙක් කෝටිපතියෙක් කියලා එහෙම තමයි එහෙම දකින්න තමයි ඕනේ මිනිස්සුන්ටත්. එහෙම එහෙම ප්‍රවාහයකුත් තියෙන්නේ මේ රටේ අවාසනාව. මේක හරි අවාසනාවක්. විශේෂයෙන්ම දැනට දැන් මේ ආණ්ඩුවේ ගත්තු ක්‍රියාමාර්ග ගැන ඔබ මොකද හිතෙන්නේ? ආණ්ඩුව දැන් හොඳ දේවල් තියෙනවා පහදලුම. රාජ්‍ය ලාංඡනය රාජ්‍ය ආයතන වල ගහන්න කියනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ අපේ වෙන අයගේ පින්තූර අවශ්‍ය නැහැ කියලා. ඒ වගේ දේවල් ඇත්තටම හොඳයි. හැබැයි ඉතින් ජාතිවාදී කියන කෙනා අවශ්‍යනේ කෙච්චර හොඳයි කියලා මම දකින්නේ නැහැ. බොහොම භයානක භයානක දෙයක් ඒක. භයානකයි කියලා කියන්නේ කොහොමද? භයානකයි කියන්නේ අපි සියලුම දෙනා රටවැසියෝනේ. හරි. ඒතොර අපි උපදින්නේ මාස එක විදියට උපදිනවා නම් එක විදියට මැරෙනවා නම් මිනිසුන්ගේ හිතවල ජනිත කරපු ඒ කියන්නේ ආකල්පමය තත්ත්වයක් තියෙනවා. දැන් සමහර ජාතීන්ගේ තියෙනවා කිසිම වෙලාවක සිංහල ජාතියත් එක්ක බද්ධ වෙන්න කැමති නැහැ. හැබැයි ඒ වුණත් අපට හදාගන්න පුළුවන්. මම කියන්නේ ජාතිවාදය කියන එක අවශ්‍යගෙන ගියොත් අපි කොතනින් හරි අපි ඉදිරියේදීත් අපට නැවත යුද්ධ දකින්න හම්බේ. ඉදිරියේදී ඔබ විශ්වාස කරන දේශපාලනය කුමක්ද? මම සජිත් ප්‍රේමදාස මහත්මත් එක්ක එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම අපි ඒක පිළිටවනවා. ඒකට පොඩි කාලයක් යනවා. මේ අවුරුදු 5 යනකොට පහුගිය අවුරුදු 5යි මේ අවුරුදු 4.5යි මේ ඉදිරි අවුරුදු 5යි අතර වෙනස පෑදීලෝ මිනිසුන්ට තේරෙනවා. මාස 3ක් යනකොට තේරෙනවා පහුගිය අවුරුදු 4.5 තුළ සිදු වූ වෙනසත් මේ මාස 3 ඇතුළත වෙන සිදු වීම වෙනසත් එක්ක දවැන්ත ආණ්ඩුවේ දවැන්ත කඩාවැටීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ මාස 3 ඇතුළත. විශේෂයෙන්ම ඔබ මේ කියන්නේ මේ කකුලෙන් අදින්නද බලාගෙන ඉන්නේ මේ? ඒ කියන්නේ ආණ්ඩුවෙන්ද? නෑ. හොඳ දේ හොඳයි. හොඳ නම් හොඳයි. හැබැයි ලොකු අභියෝගයක් මේ රටට තියෙනවා. රටක් විදියට ගත්තාම පස්සේ දවැන්ත ණයකන්දරාවක් මේක මේ පහුගිය අවුරුදු 4 එකක් නෙවෙයි ඊට කලින් වෙච්ච දවැන්ත ණයකන්දරාවක් තියෙනවා. මේ ණය ගෙවන්නේනෝ ණය ගෙවන්නේනකොට රටවල්ට එක ගනුදෙනු කරන්න ඕන. MMC ගිවිසුම උනත් ගේන්නේ එහෙම හිතාගෙන. නමුත් ඔය MCC ගිවිසුමත් මේ ඕකත් අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා මේකේ පොඩි අඩුපාඩුකම් අයින් කරයි කියලා ඕකම අස්සම් කරනවා. ඒක තමයි ඇත්ත කතාව. ඕකම අස්සම් කරනවා අඩුපාඩු අයින් කරයි කියලා. එතකොට ආමුද්‍රුව කෑ ගහන්නෙත් නෑ. එතකොට වෛද්‍යවරු කෑ ගහන්නෙත් නෑ. එතකොට විද්වත්තු කෑ ගහන්නෙත් නෑ. හැබැයි අපේ මේ UNP ආණ්ඩුවෙන් කරා නම් ඔය ඔක්කොම කෑ ගහන පන්සලේ ආමුද්‍රුව විදියට බහිනවා. ඒක තමයි යථාර්ථය. මේ රටේ යථාර්ථය ඒක. ඒක හැබැයි පිළිගන්න රටේ මිනිස්සු පිළිගන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. එහෙනම් ඔබ යෝජනා කරන්නේ කොයි වගේ නායකයෙක්ද ලංකාවට ඕන? මම මගේ පෞද්ගලික මතය. ඒ කියන්නේ රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන ඒකාධිපති පාලකේ මම දකින්නේ. ඒක කිව්වම හැබැයි මොකද ඒක එහෙම ඒකාධිපති පාලකේ කිව්වම පොඩ්ඩක් දරුණු ප්‍රකාශයක් වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ මිනිස්සු හදන්න ඕනේ ඉස්සෙල්ලම. ටිකක් ලේසි වැඩක් නෙවෙයි ඒක. අද දවසේ අපි දැකලා තියෙනවා මේ අපේ ප්‍රාදේශීය දේශපාලනඥයොත් අනිත් මිනිසුන් රිද්දවලා සතුරු වෙනවා. එහෙම යුගයක් තියෙන්නේ. කැඳ කඩේ වෙල්ලලා දානවා. හරිය පාන් කඩේ පෙරලලා දානවා. එහෙම යුගයක් තියෙන ඉච්චර බාල දේශපාලනට වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ දේශපාලන වෙනස් වෙන මේ අවුරුදු 4 තුල යම්සි වෙනස් වීමේ ලක්ෂණ දුටුවා. හැබැයි ඒක නැවත මේ 16 වෙනිදෙන් පස්සේ ආයෙ අනිත් කණ පිට පෙරලනවයි කියලා අපිට පේනවා. පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරිය කරා හරියට මේ අවුරුදු 4 තුල. හැබැයි ඒක නැවත කරන්න බැරි තත්ත්වයක් අපිට පේනවා. එහෙම මොනවද තියෙන උදාහරණ? උදාහරණ දැන් අපි දැකලා තියෙනවා. පොලිසිය බලන් ඉඳිද්දි අපේ මිනිසුන්ට ගහනවා. පොලිසිය බලන් ඉඳිද්දි පොලිසිය ඉස්සරහා ගිහිල්ලා මේ හක්මන මැතිවරණ කොට්ටාසේ පුරාම පොලිසිය බලාගෙන ඉඳි ඒගොල්ලොන්ගේ යුනිෆෝම් එකට අගෞරව වෙන විදියට හැසිරෙනවා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම දැනට හිටපු මේ අගමැතිවරයාගේ ලේකම්වරයා ගැන ඔබේ ආසනයේ ඉන්න ලේකම්වරේ ගාමිණී සේදරසෙන්රත් මැතිතුමා. එතුමා මෙහෙමයි. එතුමා මම දකින්නේ ඉතින් හක්මන ලස්සන හක්මන කියලා ලොකු ලොකු වැඩසටහන් ගොඩාක් කරා. හැබැයි ඒක බාහිරින් එතුමා යමක් කරන ගමන්ම අභ්‍යන්තරවාදී ඉතින් එතුමාගේ සුඛ විවරණය සඳහා ඉතින් කරා බොහෝ දේවල්. ඒක තමයි යථාර්ථය. ඒ කියන්නේ මොකද්ද වහලා ගන්න මොකද්ද? වහලා ගන්න මෙහෙමයි. ඒ කියන්නේ මොකද්ද මේ කනඩ්නේ මොකද්ද කතාවක් තියෙනෝනේ. ඒ වගේ අතලව ගන්න නෙමෙයි කියලා කතාවක් තියෙනෝනේ. ඒ වගේ ඉතින් එතුමා
ජනාධිපති ලේකම්වරයා විදිහට ඉන්න කාලෙත් ඉතින් ඇත්තටම යමක් කරා, යටිතල පහසුකම් සංවර්ධනය කරා. හක්මන ආක්මන යමක් කරා. නමත් හැබැයි ඉතින් ඒ යටිතල පහසුකම් සංවර්ධනය කරද්දී ඒක තමන්ගේ පර්ස් එකටත් යමක් ගොඩ ගැහෙන බව අපි දන්නවනේ. ඉතින් එහෙම ඒක තමයි යථාර්ථය. ඉතින් එතුමා පර්ස් එකට ඒකල කියන්නේ වත්තට පාරවල් හදාගත්ත එකද? ඔව් ඒකත් ඉතින් ඔව් දැන් අපි දන්නවා එතුමාගේ ඉඩමක් තියෙන ඕක පෞද්ගලික කාරණාවක්. ඉතින් මම මේ මෙතුමට ගහන්නේ කෙච්චර සුදුසු නෑ. අබුතුමල්ලා ගිහිල්ලා අධ්‍යයනය කළා බලන්න එතුමාගේ පෞද්ගලික ජීවිතය වෙන පොඩ්ඩක් බලන්න. ඉතින් එච්චරයි මම කියන්නේ. ඔව් මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.